ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් රටේ පවතින තත්ත්වය බැලුවාම දිනෙන් දින අපිට අහන්න වෙන්නේ ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීම්. අපි දන්නවා දැන් ඊයේ පෙරේද ගත්තත් මංකොල්ල කෑම් සිදුවීම රසක් සිද්ධ වුණා. මේක මංකොල්ල කෑම් සිද්ධ වුණේ ඇත්තටම මේ මුදල් පැහැර ගැනීම වගේ සිද්ධි තමයි. නමුත් ඉදිරියේදී මේ අන විදියට ගියොත් අපිට පේනවා ආහාර පාන කෑම බීම සුපර් මාකට් වලට පැනලා බව මිනිස්සු හොරකම් කරන තත්ත්වෙට පත් වෙනවා. අද පාන රාත්‍රණකත් ඉදිරියට පාන රාත්‍රණකත් පාරේ අරන් යන බෙරි තත්ත්වෙට පත් වෙනවා. මේ රට එච්චර දරුණු අගාධයකට යනවා. හැබැයි මිනිස්සු ඒ විදිහට හැඩගැවුණාට සමාජයේ කැපකිරීම කරාට පාලකයෝ ඒව කරන්නේ නැහැ කියලා හොඳට පේනවා. දැන් අපිට කිව්වනේ මේ මල් පෝච්චිය හරි කමන්නේ එළවලු වැටවන්න කියලා. ඒක උන මිනිස්සු වැව්වා. ඊට පස්සේ කොහොනේ පෝලිං වල ඉන්න හුරු වෙන්න කියලා. ඊට පස්සේ අපි පෝලිං වලත් ඉඳලා බූම් තෙල් ගහගත්ත, ගෑස් ගහගත්තා, පෙට්‍රල් ගහගත්තා. ඒකටත් අපි හුරු වුණා. ඊට පස්සේ දැන් කියනවා අපිට වේලක් දෙකක් මගේ හැරුණාට කමක් නැහැ. ඒක ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා. අපි ඒකත් කරමුකෝ. ඒකත් අපි කරනවානේ. ඒ වගේ කැපවීම කරන මිනිස්සු. හැබැයි මේ රටේ පාලකයෝ සහ පාලකයොත් එක්ක ඉන්න නිලධාරීන් ඒව කරනවා කියලා පේන්නේ. අපි දැන් බලුවාම මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඇවිල්ලා මාධ්‍යයට කියනවා මට කොළඹ හතේ තට්ටු මේ කාමර 35ක හෝටලයක් තියෙනවා කියලා. හැබැයි මිනිහා නඩත්තු වෙන්නේ රජේ. නිකන් පරිත් මං හිතන්නේ නැහැ ඔය ජොබ් එක කරනවා කියලා. ඉතින් ඒ වගේ හැමෝම ඔය මිනිස්සු නඩත්තු කරන්නේ රජේ. එතකොට මේ 225 සහ ඊට අදාළ නිලධාරීන් සහ ඒගොල්ලන්ගේ ගෝල බාලයෝ ටික නඩත්තු කරන තමයි මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ. එතකොට ඉහළ ඉන්න දේශපාලකයෝ සහ නිලධාරීන් පුරා කරනවා ජනතාව හිඟා කරනවා. ඕක තමයි චක්කරේ. ඉතින් ජනතාවට කවදාකවත් මේකෙන් සෙතක් හම්බෙන්නේ නැහැ කියන හොඳටම පැහැදිලි. ඒක නිසා දැන් පේනවනේ අපි කොච්චර බඩගින්න හිටියත් ඒකවල බඩ මේ මහා තනි බඩවල තියෙන ඇමතිවරු පාර්ලිමේන්තු උජාරුවට කියනවා මන්දපෝෂණයක් නැහැ කියලා. ඔව් ඉතින් පේනවනේ. ඒගොල්ලන්ට මන්දපෝෂණයක් නැහැ. ඒ වගේ ජනතාව පාරට බහැලා කියන ඒවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ ඒගොල්ලෝ ගැවසෙන්නේ ඊට වඩා සැප විඳින මිනිස්සුත් එක්ක. එතකොට දැන් මේ රටේ මිනිසුන්ට වස කවන හාල්වල වස තියනවා කිව්වා. ඊට පස්සේ දැන් ත්‍රිපෝෂවල. එතකොට මේ රටේ දරුවෝ ගැබිනි මව්වරු තමයි ඒව කන්නේ. එතකොට සමහරු නැහැ කියනවා. කවුරු හරි මන්දපෝෂණය කිව්වම ඒගොල්ලෝ කවුරු හරි දාලා කියන එහෙම එකක් නැහැ කියලා. ආහාරවල විස තියනවා කිව්වම ඒගොල්ලෝ කවුරු හරි දාලා කියනවා නැහැ කියලා. ඉතින් ඒගොල්ලන් එතකොට මේ රටේ ආයතන තියෙනවා. දැන් ප්‍රමිති ආයතනයක් කියලා එකක් තියෙනවා. පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියලා තියෙනවා. ඒක නම් කරන්නේ කරන්ට් කපන්නේ පැය කීයද දෙකද කියලා කියන එක විතරයි. ඒක කීයක් යනවා. ඉතින් ඒ වගේ මේ ආයතන අද නඩත්තු වෙන්නේ මොකටද? එතකොට දැන් ප්‍රමිති ආයතනය කියලා බැලුවද ත්‍රිපෝෂවල මේ ඇෆඩොක්සින් තියෙනවා කියලා? ඒව බැලුවේ නැහැ. එතකොට මේ මිනිස්සු නඩත්තු කරන්න මේ මිනිස්සුන්ට පඩි ගෙවන්න තමයි අද රටේ මිනිස්සු දුක් විඳින්නේ. ඒක නිසා ඔයද අපි දැක්කා දැන් ගෝඨාභය රාජපක්ෂ ජීයි බට ගහලා පයිප්ප ගහලා අමුදා දරක්ක දාලා ආ මහා පිරිවරාගෙන ඉඳලා ජනාධිපති මන්දිරේ චූටි බංකරයකින් පැනලා අන්තිමට ඉංගන්නෙක් වගේ ලෝකෙවට ඇවිද්දා. අපි ඒ වගේම කියන රනිල් වික්‍රමසිංහල ඔය දැන් 1953 ඔය හැංගිච්ච පනතක් ගෙනල්ලා මේ අධිආරක්ෂිත කලාප දාලා ඔය හැංගෙන්න නම් හිතන්න එපා. මේ රට කාවාසිනා කරලා විනාශ කරලා ඔබතුමාට මේ රාජපක්ෂලා වගේ මේ ආය හැංගිලා ඉඳ හම්බෙන්නේ නැහැ මේ රටේ මිනිස්සුන්. ඒකින්ද වහාම අපි කියන ඔය අධිආරක්ෂිත කලාප කියලා දාපු ඔය ඒක ඇත්තටම නීති විරෝධී වැඩක්. දැක්ක මහජන මේ මානව හිමිකම් කොමිෂන් පවා කියනවා මේක විරුද්ධ වෙන්න කියලා. දැන් එයා කොහොමද අධිආරක්ෂිත කලාප නම් කරන්නේ? ජනාධිපතිගේ එහෙම බලයක් කොහෙත් තියෙන්නේ? මේ රටේ යුද්ධයක් තියෙනවද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවද? නැහැ. මේ උද්ඝෝෂණ දැන් සාමාන්‍යයෙන් උද්ඝෝෂණයක් එනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. එතකොට මේ විශ්වවිද්‍යාල තරුණයෝ වේවා, ශිෂ්‍ය සංගම් වේවා, කවුරු හෝ වේවා සාමකාමී පෙළපාලයේ උද්ඝෝෂණ කරනකොට කොහොමද ඒක නවත්තලා බහර දෙන්නේ? කොයි රටේද එහෙම ගහන්නේ? නීතිය කැඩුවා නම්, මහජන සාමයේ බාධාවක් වුණා නම්, රාජ්‍ය දේපොළට හානි වුණා නම් උද්ඝෝෂණය වළකන එක පොලිසිය රාජකාරිය. නමුත් මේ සාධාරණ වෙන සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතියක් අයිතිවාසිකම් භුක්ති විඳිනකොට පොලිසියට ජරා විදියට එහෙම ගහන්න අයිතියක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහත් දැනගන්න ඕනේ Taman මේ නටන්නේ අවුරුදු දෙකක මේ පොඩි ක්‍රීඩාවක් කියලා. ඒක නිසා ওই ක්‍රීඩාවෙන් පස්සේ ඔයාටත් වෙනම යන්න තැනක් හොයාගන්න වෙයි. අර රාජපක්ෂලා හැංගුණා වගේ බංකර් නම් ඔයාට නැති වෙයි. මොකද ඒගොල්ලන්ට පරම්පරාවක් තියෙනවා. ඔයාට පරම්පරාවක් නැති නිසා ඒ නිසා කරුණාකරලා කියනවා රනිල් වික්‍රමසිංහට ඔහොම මර්ධනය කළා නම් තමුන්ගේ මේ පාලනය කරගෙන යන්න එන්නේ තව මාසයයි දෙකයි මේ රටේ මිනිස්සු නැගිටලා පාරට බහැලා ඔය ඊළඟට කරන අරගලේදී අර අපි කලින් සඳහන් කරා වගේ ඕගලන්ට නටන්න නම් හම්බෙන්නේ නැහැ පුතෝ කියලා තමයි කියන්නේ. අපි දැක්කා මේ නිවේදනයක් දුන්නේ නිකුත් කළා තියෙනවා මේ
උද්ඝෝෂණ කරන්න පුළුවන් ආරක්ෂා මාධ්‍ය අංශයක් මම කියන කියනවා මම අහගෙන කියනවා සාමකාමීව ඒව කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි පැය කිහිපයකට කලින් පොලිසියෙන් අවසර ගන්න ඕනේ කියලා. ඉතින් මම අහන්නේ දැන් ඇත්තටම අවසර දෙන්නේ. දැන් මේක මාර වැඩක් දැන්. කලින් එක ආවිල්ලා කිව්වා උද්ඝෝෂණය කරන්න තැනක් දුන්නා අපිට. මෙන්න මෙතන තමයි උද්ඝෝෂණය කරන්න කියලා එයා තැනක් වෙන් කරා. අන්තිමට අර තමන්ගේ වල තමන් කපා ගත්තා වගේ එතන තමයි එයාගේ අවසන් ගමන්ගේ තැනක් තුනක්. ඒක එයාටම පරිසද් දුන්නාලු තිත්ත ධම්ම වේදිනි වගේ. එතුමා ජනාධිපති ගෝඨාභය නම් කරපු උද්ඝෝෂණය කරන්න කියපු ස්ථානයේදීම ජනාධිපතිතුමාට අවසන් ගමන් යන්න සිද්ධ වුණා. එතන ගෝඨා ගෝ හෝම් කියලා ගමකුත් නිර්මාණය වුණා. ඒ හරියට මෙතන. ඒක නිසා මේ රනිල් වික්‍රමසිංහ හදන්නේ තමන්ගේ වල කපා ගන්න. එයා අධි ආරක්ෂිත කලාප දාල හැංගෙන්න බෑ. අනිත් එක උද්ඝෝෂණය කරන ඕනේ මොකටද කියන්නේ අපි කලින් කලින් මොකටද අවසන් කරන්නේ? ඒක ආණ්ඩුක ව්‍යවස්ථාවේ වාසනීය නිදහස තියෙනවනේ. උද්ඝෝෂණය කරන නිදහස තියෙනවනේ. පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම තියෙනවනේ. ඒ ඔක්කොම තියදී අපි කාගෙන්ද අවසන් ගන්නෙ? පොලිසියෙන්ද? ඒතකොට පොලිසිය කියයි දා කමන්නේ උද්ඝෝෂණය කරන්න කියනවා. ඒව දෙයිද? ඒ නිසා මේ ගොන් විහිළු කියලා දෙපා මේ රටේ අර අරගලයට පින් සිද්ධ වෙන්න පිනා චාන්ස් එකක් ඇවිල්ලා පාර්ලිමේන්තුව ආපු රනිල් වික්‍රමසිංහට පින් ජනාධිපතිකම හම්බුණා කියලා මේ රටේ මිනිස්සු මර්ධනය කරන්න එපා. අනිත් එක තව දෙයක් තමයි දැන් මම දැක්ක අරගලයේ හිටපු අපේ තරුණයෝ අත්අඩංගු කොට ගන්නවා මහජන ඒ කියන්නේ ජනාධිපති මන්ත්‍රීට බලහත්කාරයෙන් ඇතුළු වුණා කියලා. අර්ලිගා මන්ත්‍රීට බලහත්කාරයෙන් ඇතුළු වුණා කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපති මන්ත්‍රී සහ අර්ලිගා මන්ත්‍රී කියන්නේ රාජ්‍ය දේපළ පොදු දේපළ. එතකොට මේ පොදු දේපළ වලට ජනතාවට ඇතුළු වෙන්න බැරිද? එතකොට මොකද්ද බලහත්කාරය කියන්නේ? ඒ කියන්නේ ගේට්ටුව කඩාගෙන ගල් ගහගෙන වීදුරු කඩාගෙන වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන මරාගෙන මැරෙන්න ගියා නම් බලහත්කාරය කියන්න පුළුවන්. දැන් සමහරු ගියේ ඒක බලන්නනේ. නේ අර සුමි බෝලගෙන ආන්න පුටුවේ ඉඳලා පොට එකක් ගන්න ඇඳේ පොට්ටක් බලන්න මොකද ඒගොල්ලෝ සැප වින්දේ අපේ සල්ලි නම් අපේ දේපළ නම් ජනතාවට අයිතියක් තියෙනවා ඒ වගේලා බලන්න. ඒක හම්බෙච්ච වෙලාවයි බලන්න ඕනේ. දැන් විශ්ෙන් බලන්න බෑ. එතකොට මේ මම කියන්නේ මේ නීති විරෝධීව තමයි මේ අරගලේ සියලු දෙනා අත්තල කුඩ අරන් තියෙන්නේ. මොකද රාජ්‍ය දේපළ කියන්නේ මහජනතාවගේ දේපළ. එතකොට ඒකට කොහොමද ඇතුළු වුණාම බලහත්කාරය වෙන්නේ? එහෙනම් බලහත්කාරය නෙමෙයිනම් කොහොමද ඇතුළු වෙන්නේ කියලා කියන්න ඕනේ. ඒක එහෙනම් නිර්වචනයක් දෙන්න ඕනේ. රාජ්‍ය දේ ජනාධිපති මන්ත්‍රියේ බලන්න පුළුවන් මෙහෙමයි. අර නෙළුම් කුළුණ වල්ලා වගේ ටිකට් එකක් ගන්න ඕනේද? ඒක පැහැදිලි කරලා කියන්නේ බෑ. එහෙම නැතුණාම මිනිස්සු ගෝල් ෆේස් එකට ගියා. එදා ජනාධිපති මන්ත්‍රී ඇරලා තිබ්බා ඔක්කොම ගියා බලන්න ගියා. ඒ බලන්න ගිය මිනිස්සු අත්තන්නම් ගොඩ ගන්නවා බලහත්කාරයෙන් ඇතුළුණා කියලා. එතකොට ජනාධිපති මන්ත්‍රී ජනතාවගේ නෙමෙයිද? එතකොට ජනතාවගේ දේපොළ වලට ඇතුළු වෙන්න ජනතාව අවසර ගන්න ඕනේ. මේ දවල් කාලේ රෑට හොරෙන් පෙන්නේ නැහැනේ. ඒක නිසා මේගොල්ලෝ මේ හදන්නේ මේ ඒගොල්ලගේ බල පරාක්‍රමයේ පෙන්නන්නේ නිසා ඔය ඔක්කොම ජනාධිපතිලා දනගස්සල මේ රටේ මිනිස්සු පෙන්නුවා. ඒ නිසා ඉදිරියේදී වෙන්නේ ඕකට වඩා භයානක තත්ත්වයක්. ඔච්චර මර්ධනය කරන්න ගියාම රනිල් වික්‍රමසිංහ ආවේ මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලානේ. දැන් ප්‍රශ්න වලට විසඳුම් දෙනවට වඩා එයා කරන්නේ ප්‍රශ්න වැඩි කරන්නේ. ඒක නිසා කරුණා කරලා කියනවා රනිල්ටත් ගෝඨාභයට වගේ හැංගෙන්න තැනක් හොයාගන්න කියලා ළඟදී. අපි දැක්ක දැන් ගෝල්පෙස් අරෝල් භූමිය ජනාධිපති ලේකම් කාර්යාල ආසන්නයේ උද්ඝෝෂණ සඳහා වෙනම භූමියක් වෙන් කරා. එතකොට ආරක්ෂක ලේකම්වරයාව පත් කෙරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අද ආරක්ෂක ලේකම්වරයා කියනවා මේ භූමිය වෙන් කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්ත වැරදි තීරණයක් කියලා. කොහොමද බුදුබව මේක ගන්න? ඉතින් ඕකනේ හැමදාම වෙන්නේ. ඒ කියන්නේ රටේ පාලකයාත් එක්ක නිලධාරීන් ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. මන්ත්‍රීලාත් ඉන්නවා. කාලයක් ඉන්නකොට ඔක්කොටම අත උස්සනවා. අනුමත කරන හොඳයි සර් කියලා යස් සර් කියන නියමයි සර් කියනවා. එහෙම නේකෝ කෙලවුණාට පස්සේ එයා ගත්තේ වැරදි තීන ගන්න. පොහොර කේස් එක ගත්තත් ඔය ජනාධිපති කරපු හැම ගොන් වැඩේම දැන් කියනවා ඒක ගොන් වැඩක් කියලා. ඒකට ඒක ඉන්නකොට තේරෙන්නේ නැහැ. ගිහම තමයි කියන්නේ. ඒ කියන්නේ ඉන්නකොට කියන්න බෑනේ. දැන් තව ටිකක් කල් ගිහිල්ලා ගියයි රනිල් වික්‍රමසිංහ දැන් මේ ගත්ත තීරණේ වැරදි තීරණයක් කියලා. ඔය නිලධාරින්ගේ කොන්ද දියෙන්නේ නැති වුණා. ඉන්නකොට නෑ ඔය සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එමුනේ. දැන් ඉන්නකොට කුරුන්දි නෙමෙයි මොන පන්සලක්වත් දැක්කේ නෑ. දැන් අපි දැක්ක ඉදස් චතුරස්රේ ඇවිල්ලා පොරටෝක් ගන්න කියලා ලෝන්ඩි වෙලා ගියන එක අර ඇමති කෙනෙක්. දැන් ඒගොල්ලෝ ඇමතිකම් කරනකොට දැක්කේ නෑ මේ පන්සල් ගැන. ඒ නිසා ඔය හැමෝටම බලේ නැති වුණාම තමයි මොලේ පෑදේ. ඒකයි කරුමේ. නෑ නෑ නම් කියන්න පුළුවන් සරත් වීරසේකරට
මේකනේ මේ දැන් ඔය ඊයේ හිටිය අතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන් දෙනෙක් දැන් මට අත්‍තරම ගැටලුවක් තියෙනවා එතන ඔය පුරුන්ද විහාරය පුරුන්ද රජමහා විහාරයේ ආමුදුරන්ගේ කොන්ද තියෙනවද කියලා ප්‍රශ්නයක් තිබුණා මොකද උන්වහන්සේ ඊයේ කතාවේ කියනවා දැනට අවුරුදු එකහමාරක් උඩදී තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව වුණා එතකොට අවුරුදු එකහමාරක් ඇතුළත කවුද බුද්ධ ශාසනය ඇමති කවුරු අවුරුදු එකහමාරක් උඩදී කවුද පොලිස් ඇමති දැන් ඒ උන්වහන්සේ කියන උන්වහන්සේ සාකච්ඡාවේ තියෙනවා උන්වහන්සේ සාකච්ඡාවේ කෙනෙක්ම කියනවා පොලිසිය මේකට මේ DNA එකද මොකේද මන් දන්නේ නැහැ පැත්තකට ගිහිල්ලා ක්‍රියාමාර්ග ගත්තේ නැහැ හරිද ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා කියනවා එතකොට බුද්ධ ශාසන ඇමති මේ 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 සම්බන්ධව හොයවලු නැහැ මම අහන්නේ දැන් ඔතෙන් ආව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන් දෙනාගේ ආණ්ඩුවක් නෙමෙයිද එතකොට තිබුණේ එතකොට හිටිය මේ පොලිස් ඇමති කවුද නෑ නෑ හිටපු ඇමතිලා නෙමෙයි දැනුත් ඒගොල්ලෝ ආණ්ඩුවේ තමයි දැන් ඔය සරත් වීරසේකරලා චන්න ජයසුමනලා කැබිනට් එකේ නෑ හැබැයි අල්මාරි ඉන්නවා මේගොල්ලෝ අත උස්සනවා මේ ආණ්ඩුව ඉන්නවා එතකොට මේගොල්ලෝ මේ ආණ්ඩුව ඉන්නවා ආණ්ඩුවේ ඉඳලා මහ ජනතාවගේ උද්ඝෝෂණයක් ආවම අර මහ ජනතාව පැත්තට ආපෝ වෙනවා දැන් ඇත්තටම උතන මම දැක්කා ඔබතුමා කියනා වගේ පොඩි කුමන්ත්‍රණයක් තියෙනවා මොකද අර රාජපක්ෂලාට ආපහු බලයට එන්න මේ ජාතික ප්‍රශ්නයක් වගේ ජාතිවාදී අවුස්සන වැඩක් උතන උනේ ඇත්තටම කුරුන්දි විහාරේ ප්‍රශ්නේ ඊට වඩා මේ ඇතුලින් විසඳගන්න පුළුවන් දැන් සරත් වීරසේකරනේ කලින් හිටපු පොලිසිය භාර ඇමති එතුමා ඒ කාලේ පොලිසියට බලය දෙන්න නැතුව දැන් මොකද්ද කෑ ගහන්නේ ඇවිල්ලා මෙතන බලය දෙන්න එතකොට එතන ඇවිල්ලා හිටපු පිරිස දැක්කහම කියන්න පුළුවන් අවුරුදු දෙකක් තිස්සේ හැංගිච්ච මේ පිරිසක් හිටියේ ඒගොල්ලෝ දැන් පාරට බැහැලා දැන් ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා කුරුන්දි විහාරේ ප්‍රශ්නයක් තියෙනවා දෙමළ මේ දේශපාලකයෝ එතන ප්‍රශ්න ඇති කරනවා නමුත් ওই ප්‍රශ්නේ විසඳගන්න වෙන විදියක් තියෙනවා ඒක පාරණ බහින එක සාධාරණයක් තියෙනවා මොකද උන්නාසයට කවුරුත් පීඩ වෙන්නේ නැත්තම් හැබැයි උන්නාසය පීඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන එකන් එන්නේ පීඩ වෙන්න පුළුවන් මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එතකොට චන්න ජයසුමනලා සරත් වීරසේකරලා මේ ආණ්ඩුවේ කැබිනට් එකේ නෑ ඒ වුණාට සාක්කුවේ ඉන්නවනේ රනිල්ගේ අත උස්සනවනේ රනිල්ට එතකොට ඒගොල්ලෝ කියලා කියනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක නිසා ඔය ආපහු මේ සිංහල බෞද්ධ ඡන්ද ටික නැති වෙච්ච රාජපක්ෂලගේ ඡන්ද ටික ගන්න දැන් කුරුන්දි අවුස්සයි තව ටිකක් යනකොට තව එකක් අවුස්සයි එහෙම අවුස්සල ඔය වීරවංශලව දාලා මේ ආපහු සිංහල බෞද්ධ ඡන්ද ටික උස්සන්න මේ හදන්නේ ඒ නිසා මේ රාජපක්ෂලට ආයෙ වලේට එන්න නම් මේ රටේ මිනිස්සු මෝඩය වෙන්න ඕනේ මම දැක්ක නාමල් කියනවා ආපහු මේ මහින්ද මාත්‍යාගේ ආණ්ඩුව පිටනවා කියලා ඒ ඒ ඒ ගුණ වික්ක මේ රටේ මිනිස්සු අරුල් කියන්නේ කවුද මේ මේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පරිගන්න බුද්ධයන්ස මේ සේවය කරන්නේ අරුල් උතර අරුල් ඇවිල්ලා මොකද්ද එහෙ කතා කරන්නේ නේතු කොළඹ ටොලින්ටන් එකට ඇවිල්ලා කතා කරන්නේ සිංහලෝගෙන් අරුල්ට යාපනය කතා කරන්න පුළුවන් එතන TNA එකේ දෙමළ මිනිස්සු වෙනකොට අරුල්ට එතනට ගිහලා මැදිහත් වෙන්න පුළුවන් කුරුන්දියේ මේ ටොලින්ටන් එකට ඇවිල්ලා මයික් වලට කතා කරන්නේ මොකද්ද ඔව් දැන් මම දැක්ක මේ සම්මුඛ සාකච්ඡාවක් කියලා යා බුද්ධයන්සෙන් පරිගන්නවා කි. ඔය චමුදි තත්ත්වෙ කරපේ ගිහිල්ලා බලන්න. දැන් එතන මේ 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 සාම දැන් මිනිස්සු ඔක්කොම එක තැනකට ඇවිල්ලා දැන් මේ මේ වුණා නේද දැන් ගෝල් පේස් අරගෙන ඉන්න මිනිස්සු ඔක්කොම එකතුනාද දැන් ඊයේ මේ කතාවේ ඔය කියන වෙලාවේ මේ කියනවා මේ පෞගිය බාලේ බඩව කම්පුවයි අරවයි මේ වගේ කතන්දර කියනවා. ආපහු මේ ජාතිවාදී අවසන්නව තමයි මේ හදන්නේ. දැන් එතකොට දැන් ඕගොල්ලෝ මේ සිංහල මේ බුද්ධාගම ගැන කතා කරනවා. දැන් එතකොට මේ මිනිස්සුන්ට ඕගොල්ලෝ මොකද කරන්නේ පියවර? මේමනේ ඔය සිංහල බෞද්ධයෝ ගැන අවංකව කතා කරේ නැහැ ඔය එක්කෙනෙක්වත්. ඒ හැමෝම කතා කරන්නේ විපක්ෂයේ ඉන්නකොට. තමන්ට ඡන්ද ටිකක් ගන්නකොට. එහෙම නැත්නම් තමන්ට ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් නම් එතන කතා කරනවා සිංහල බෞද්ධයෝ ගැන. මේ එක්කෙනෙක්වත් ඇමතිකම් ගන්නකොට ආණ්ඩුව ඉඳගත්තට පස්සේ ওই සිංහල බෞද්ධයෝ ගැන කතා කරන්නේ නැහැ. ওই දැන් විමල් වීරවංශ අපිට මතකයි. ඡන්දෙට කලින් වහබ්වාදයට එරෙහිව ලුගේ කොට මහා රැලි ගියාගෙන ගියේ. ඉතින් දිනල ඉවර වෙලා ඇමතිකම් ගත්තට පස්සේ වහබ්වාදය ගැන කතා කරා. අලි සබ්‍රි එක්ක එකට ආණ්ඩු කෑ. කැබිනට් එකේ හිටියා. ඒ හැමෝම අවස්ථාවාද. අපි සිංහල රාවේ වේවා අපි කතා කරන්නේ ඇත්ත බෞද්ධයන්ගේ ප්‍රශ්න. ඇත්ත සිංහලයන්ගේ ප්‍රශ්න. ඇත්ත දෙමළ මිනිහගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරමු. ඇත්ත මුස්ලිම් මිනිහගේ ප්‍රශ්නයක් තියෙනවා අපි කතා කරමු. අපි ජාතිවාදී නෙමෙයි. හැබැයි අපි හැමතිස්සෙම මේ රටේ සිංහල බෞද්ධය වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද ඒගොල්ලන්ට පෙනී හිටින්න මිනිසු නැහැ. නායකයෝ නැහැ. දේශපාලකයෝ නැහැ. අපේ සිංහල බෞද්ධ කියලා පෙනී හිටියේ ඔක්කොම අවස්ථාවාදී.
හැබැයි අපි ඒක කතෝලිකයන්ගේ දැක්ක පාස්කු පාරේට කලින් කතා කරපු අය දැන් ආණ්ඩුවේ ඉන්නවනේ දැන් ඔය හරේට ප්‍රනාන්දුල මනුෂලා පාස්කු පාරේ මේ මොලකාරය හොය හොය ඉතිබලනේ අර සොනික්ලා කියන පාර්ලිමේන්තුව කතා කරන්නේ දැන් ඇමතිකම දුන්න විතරයි කටවහකට ඒක නිසා කතෝලික හොය වේවා දෙමළ හොය වේවා සිංහල හොය වේවා ওই දේශපාලකයෝ කරන්නේ හැමදාම ජාතිවාදී අවුස්සලා තමන්ගේ ඡන්ද වඩා ගන්න එක ඡන්ද ගොඩ වඩා ගන්න එක සහ බලය පැවැත්ම තියාගන්න තමයි ওই ජාතිවාදී අවුස්සන්නේ අපි ඇත්ත අපි සිංහල වෙනුවෙන් පෞද්ගල වෙනුවෙන් ඕන වෙලාවක වෙන හිටියෝ අපි අවංක වෙන්නේ අපිට ওই ඡන්දයක් වැඩක් නැහැ නේ නමුත් මේගොල්ලෝ කරන්නේ අවස්ථාවාදී දේශපාලන ඒක තව ඔබතුමා කියන විදිහට වහප්පාදය ඒක ඒ ප්‍රශ්නත් එක්ක දැන් ඔතන ඉන්න ඥානසාරා ඔව් අපි දැක්කා මේ දැනුමල වීඩියෝ පටයක් එලා තියෙනවා ඥානසාරා අමුද්‍රොත් එතකොට ඥානසාරා අමුද්‍රො විචාර මොකද්ද දැන් රංගනත මේනේ ඥානසාරා අමුද්‍රො බුදු බල සේනාව පටන් අරගෙන පටන් ගන්න කලින් හිටියේ ඥානසාරා අමුද්‍රො වෙන තැනක ඒක උන්වහන්සේ රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ චන්දින නාලු උදව් කරා ඊට පස්සේ තමයි 2012 ඥානසාරා අමුද්‍රො බුදු බල සේනාව පටන් ගත්තේ එතකොට බුදු බල සේනාවේ 2015 වගේ අවුරුදු 3-4 කාර්ය තුලදී උන්වහන්සේ ඒ කාර්ය කරා ඇත්තට මේ රටේ ප්‍රශ්නයක් තිබ්බනේ ඉස්ලාම් අන්තවාදයක් තිබ්බා සාරාණ්‍යක ප්‍රශ්නයක් තිබ්බා ඒක දැඩිව සහ ත්‍රිජුව උන්වහන්සේ මතු කරා මතු කරලා ඒ කාර්යභාරය උන්වහන්සේ කරා ඒක පිළිගන්නේ බෑ 100%ක් කරා එතන ඒ අවංකභාවය උන්වහන්සේ තියෙනවා එතකොට දැන් බුදු බල සේනාව උන්වහන්සේ මේ මොකද කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපුන විසුරුවනවා කිව්වනේ එතකොට දැන් ගෝඨා මං හිතන්නේ ඥානසාරා අමුද්‍රො බුදු බල සේනාව විසුරුව හැරලා දැන් ඒ උන්වහන්සේ යන්නේ සාජීවණයට ඒක හොඳයි ඔකලා කැමති නැද්ද සාජීවණයට අපේ අපිට මෙහෙම ඉන්න කියලා උන්වහන්සේ එහෙම කියනවා හරිද ඔව් ඒක ඉතින් උන්වහන්සේ ගැන මාන්න ඕනේ මගෙන් ගන්න මේ අපි නෑම දැවක තන ඉන්නවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා.